සහෝදරියට දීලා තියෙන අඩත් තේට්ටම් බොහොමයි. ඉතින් ඉස්සර මං හරියට සෙල්ලම් කරන්නම තමයිලු වර අධ්‍යාපනයට වඩා. ඇත්තටම කියනවා නම් ඉස්කෝලේ මට ගුරුවරුන්ගෙනුත් නමක් පටබැඳුණා දඩබ්බරය කියලා මට හොඳටම මතකයි. මගේ මාම්ලගේ නැන්දලගේ ඔලු පවා පල්ලා තියෙනවලු පොඩි ගාලේ ප්‍රම්මේශය යන ගල්කොටුව මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. මගේ ගුරුතුමිය ගායන පරාසය වැඩි දියුණු කරගන්න මට මගේ සංගීත කණ්ඩායම ලොකු පිටිවහලක් වුණා. අම්මට උමනාව තිබිලා තියෙනවා අපේ අම්මට මාව නැටුම් වලට යොමු කරන්න. මේ ගීතයත් නිර්මාණය වෙන්නේ මට මතක විදියට 2011 ඒ ගීතය සෑහෙන සිද්ධ වුණා. මට ඉසවිස් බැඳි නර්තන ශක්තියක් වශයෙන් මට අභිෂේක ලබන්නට මගේ ගුරුතුමියත් ගුරුතුමාගේත් සේවනය මට ඒ වාසනාව ලැබුණා. तारु पाया इतनी रही दिदुलन एक तारु वक्ते ओब ए तारु वद मट सीते ओबे मत करिद वै रहे हाय कोमदी थिंग ओबला මම මේ සෙෂන් එකක් මේ විදිහට කරන්න හිතුවේ මං ගැන දන්න සහ නොදන්න හැමෝටම මං කවුද සහ මගේ ජීවිතේ කොහොමද ගලාගෙන ආවේ මගේ කලා කටයුතු විස්තර සහ ඉදිරිය ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. මොකද ගොඩක් පිරිසක් මගෙන් මාව දන්න පිරිසක් ඉන්නා වගේම මේ අතර මගදී මේ මං යන ජර්නි එකේදී මගෙත් එකතුන පිරිසක් මාව දැනඳුනගත්තු පිරිසක් ඉන්නවා. ඉතින් මුලින්දලම ඉන්න පිරිස දන්නවා මං කවුද කොහොමද කොතනින්ද පටන් ගත්තේ කියලා. නොදන්න පිරිස වෙනුවෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට මං කරන්නේ. මං හිතනවා එතකොට තවත් ඔයගොල්ලන්ට මට සමීප වෙන්න පුළුවන් කියලා. ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එක තුලින් මගේ කලා ගමන පටන් ගත්තු කාලේ මගේ පාසල් කාලේ සහ මගේ පවුල් පසුබිමේ එක්ක මේ ගමන කොහොමද යන්නේ කියලා ඔයගොල්ලොත් එක බෙදා හදා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මං ආදරෙන් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මම කවුද Who am I කියන මගේ මේ segment එකත් එක්ක මේ session එකත් එක්ක එකතු වෙන්න මේ clip එක බලන්න කියලා. මම කවුද? මම රොෂයන් ලක්ෂිත මුතු තන්ත්‍රේ. මං ඉපදුනේ 1987 ඔක්තෝබර් මාසේ. මං ඇත්තටම මං ගැන මෙහෙම කියන්නම්. මං හිතන විදිහට මම ගායකයෙක්, පදරචකයෙක් සහ ගීතණු නිර්මාණකරුවෙක්. ඔහොම තමයි මගේ මූලික විස්තර. මගේ පවුල ගැන පවුලේ විස්තර ගැන කිව්වොත් මමයි අම්මයි තාත්තයි මට සහෝදරියක් ඉන්නවා අක්කා. ඉතින් මම තමයි පවුලේ බාල දරුවා. පවුල් පසුබිමෙන් මට සංගීතය පරම්පරාගතව නාවට මගේ තාත්තා සේවය කරේ ශ්‍රී ලංකා පොලිස් අධිකාරියේ. තාත්තර ගීත ගායන හැකියාව හොඳින් තියෙනවා. තාත්තා ඒ දවස්වලත් සෑහෙන ප්‍රසංගවල ගීත ගායනා කරලා තියෙනවා. එතකොට මගේ අම්මටත් ගීත ගැයීමේ හැකියාව තියෙනවා. ඒ වගේ මගේ සහෝදරියටත් ඒ වගේම ඉතාම ලස්සනට ගීත ගැයීමේ මෙන්ම තවත් සුවිශේෂී කලා හැකියාවක් ඇයට තියෙනවා. දැන්ට ලංකාවේ මේ රටේ ජනප්‍රිය හඬකැවීම් ශිල්පිනියක් හැටියට වැඩ කටයුතු කරගෙන යනවා නම් අචින් නිෂාදිකා. බොහෝ පිරිසක් දන්නවා මගේ සහෝදරිය ගැන. මම නොදන්න පිරිසට තමයි ඉතින් මේ විස්තර ටික මම කිව්වේ. ඉතින් මේ පවුල් පසුබිමෙන් අම්මගෙන් තාත්තගෙන් ආපු ඒ හැකියාවල් මේ වෙන විට මම ඔක්නම් වෙමින් මගේ ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඉතින් ඕක තමයි මං ගැන මූලිකම හැඳින්වීම. ළමා කාලය ගැන කිව්වම මට මගේ මුවගෙට මටම අද සිනහාවක් නැගෙනවා. මොකද මගේ ළමා කාලය ගැන මට ලොකු මතකයක් නැති වුණාට අම්මා කියලා තියෙන දේවල් තාත්තා මගේ ඥාතීන් කියලා තියෙන දේවල් එක්ක මෙහෙම කිව්වොත් මම ඇත්තටම ඒ අහලා තියෙන විදිහට මටත් යම් මතකයේ තියෙන විදිහට මම හරි දඩබ්බර චරිතයක් හරි දඟකාර
කොල්ලෙක්ලු මං ඉස්සර කරලා තියෙන්නේ ඔක්කොම දඟ වැඩ මුරහන්ඩු වැඩ ඇත්තටම ඉතින් මේකෙන් අම්මා තාත්තටත් එච්ච හානිය බොහොමයි පළපොළු බොහොමයි කරපු දඟ වැඩත් එක්ක මගේ සහෝදරියට දීලා දෙන අඩත් තේට්ටම් බොහොමයි ඉතින් ඉස්සර මං හරියට සෙල්ලම් කරන්නම තමයිලු වර අධ්‍යාපනයට වඩා ඉතින් කොයි වෙලෙත් සමහරලාට අම්මට අපේ දේවල් කිට්ටුව ඉස්සර කෝපි කැල්ලෙන් කෝපි කෝට්ටක් කඩාගෙන ඉල්ල මාව බය කරන තත්ත්වෙටම මම සෙල්ලමට වටනහම ඉතින් සෙල්ලම් කරනලු ඒ කාලේ සහ මම පොඩි කාලේ පොඩිම කාලේ කුඩා මවදී ඉතින් මම කලාවට ලොකු මෙවකක් තිබුණේ නැහැ කොයි වෙලෙතින් සෙල්ලම තමයි ගොඩක් වෙලට පාඩම් වැඩ කරත් අඩුයි ගෙදරයටත් ඉතින් මගේ සමහර මගේ මාම්ලගේ නැන්දලගේ ඔලු පවා පල්ලා තියෙනවලු පොඩි කාලේ ඒ තරම් දැඩි චරිතයක් පොඩි කාලේ සෙල්ලමටම බර යෝවා කාලයත් එක්ක ක්‍රමානුකූලව මම ලොකු වෙනකොට ඒ දේවල් අඩු වුණා කියලා ඉතින් මට ඒවත් අහලා තියෙනවා කුඩා කාලේ ඉතා සුන්දරයි ඉතින් මගේ පවුලේ අම්මගේ පවුලේ සහෝදර සහෝදරිය 7 දෙනෙක් ඉන්නවා ඉතින් එතකොට ඒ 7 දෙනාටම දරුවොත් එක්ක මට මගේ අක්කත් එක්ක මගේම නොවුනට මට සහෝදර සහෝදරයන් පිරිසයි ගොඩක් හිටියා පොඩි කාලේ ඉඳලා අපි හැමෝම එකට සෙල්ලම් කරේ හැමදේම ඒ වගේ සුන්දර කාලයක් තිබ්බා මේ අද වගේ නෙමෙයි ඒ කාලේ අපිට ගහකොළ හොඳට තිබ්බා හොඳට අපිට වත්ත පිටිය තිබ්බා කැලේ තිබ්බා සෙල්ලම් කරන්න ඉතින් ළමා කාලේ ඕම තමයි ගියේ ඔය විදිහට තමයි මම අධ්‍යාපනය සඳහා ගියේ කොළඹ සිපතන විද්‍යාලයට මූලික අධ්‍යාපනය ගැන එක වසරකින් ඉඳලා මම කොළඹ සිපතන විද්‍යාලය තමයි අධ්‍යාපන හැදෑරුවේ පාසල් දිවිය ගැන කතා කරොත් මුල් කාලේ ඉස්කෝලේ ගිය කාලේ ඉතින් පොඩි කාලේනේ එක වසර දෙක වසර ඉතින් ටිකක් එක වසරේ වගේ හොඳට හිටියා කියලා කියනවා ඉතින් මට මතකයි මේ දෙක තුන වෙනකොට මටත් මතකයි මම ඉතින් චණ්ඩි වැඩ ගොඩක් කරා ඇත්තටම කියනවා නම් ඉස්කෝලේ මට ගුරුවරුන්ගෙනුත් නමක් පට බැඳුනා දඩබ්බරය කියලා මට හොඳටම මතකයි චණ්ඩියා කියලා චණ්ඩ මොකද චණ්ඩි වැඩම තමයි කරේ ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉතින් අපිට තේරුමකුත් නැහැනේ අම්මා හරි තාත්තා හරි උදේට ඉස්කෝලේට දාලා යනවා ඉස්කෝලේත් ගොඩක් අපි සිපතන විද්‍යාලේ අපි තියෙන කෝංගහ කියලා එහෙම තියෙන මගේ සහෝදරයෝ දන්නවා ඉස්කෝලේ සහෝදරයෝ ඉතින් කෝංගහ ගාව ඉතින් අපි උදේට සෙල්ලම් කරනවා එල්ලගනෝ යාළුවොත් එක රණ්ඩු වෙනවා ගහ ගන්නවා එහා පන්තියට ගහනවා ගල් ගහනවා ඔළුව බලනවා ඕවා තමයි ඉතින් ඔක්කොම කරේ ඉස්සර මට මතකයි අම්මා දෙමාපිය රැස්වීම වලට එහෙම ඉස්කෝලට එන්නේ hina musu mune යන්නේ අඬාගෙන මොකද ගුරුවරු හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ මං ගැන ඉතින් මොකද මගේ ළඟ කාර වැඩ ඒ දේවල් ගැන අම්මාට හරියට ඉතින් අම්මට කියනවා ඉතින් අම්මා හරි දුකෙන් තමයි gederෙන්නේ ඒ නමුත් ඉතින් ඔහොම කාලය ගත වෙලා මගේ ජීවිතේ යම් කිසි විදිහකට වෙනස් වෙන්න ගන්නවා ඒක ගැන සඳහන් කරන්න ඕනේ මොකද අපි ඔමවිල් 1 2 3 4 5 වසර වල ලැබිලා ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් පස්සේ අපිට 6 7 8 පන්ති වලදී අපිට එනවා කලා විෂයන් තෝරගන්න එතකොට චිත්‍ර හෝ නැටුම් හෝ සංගීතය තෝරගන්න ඕනේ ඉතින් මට අර පොඩ්ඩක් කලාව කිව්වම මම මෙහෙම අය මම ස්කෝලේ ගියත් මං බාහිරව මගේ සහෝදරිය සහ මගේ පවුලේ කීප දෙනෙක් නර්තනය හදාරපු නිසා මට පොඩ්ඩක් ඒ ආභාෂය තිබ්බා. ඉතින් මම පෞද්ගලික පන්ති වලටත් ඒ කාලේ පොඩි කාලේ මට මතකයි අම්මා ඉතින් බලෙන් එක්කගෙන යනවා. ඔහොම කාලයක් තිබ්බට ඉස්කෝලේදී අපිට ප්‍රධාන විෂයන් තුන තෝරගන්න ආපු වෙලාවේ මම එකෙල්ලෙම තෝරගන්නේ සංගීතය. සංගීතය තමයි තෝරගන්නේ. ඉතින් මම හිතනවා ඉත කොල්ලෙක් වුණාම නැටුම් කරලා හරියන්නේ නැහැ සංගීතය කරන්න ඕන කියලා. සංගීතය තෝරගත්තා. නමුත් ඒ වෙනකොට ඉස්කෝලේ ඩ්‍රිල් වලට ඒවට මේවට පොඩ්ඩක් අපි ඔය ප්‍රාථමික අංශ වලින් අපිව තෝරගෙන තිබ්බා යම්කිසි ඔඩිෂන් එකක් තියලා ඩාන්සින් ඔඩිෂන්ස් තියලා අපිව තෝරගෙන තිබ්බා. ඒකට අපේ මම මතක් කරන්නේ තමයි සංගීතය වෙනවා මේ මොහොතේ මම මේක මතක් කරද්දී මගේ ගුරුතුමිය වුණේ පසු කාලෙක ඒ ඔඩිෂන්ස් වලදී අපිව තෝරගත්තේ රම්මේශයන් ගල්කොටුව මේ වෙනකොට ජීවතුන්තර නැ මගේ ගුරුතුමිය එතුමිය තමයි මේ පොඩි කාලේදී අපිව ඔඩිෂන්ස් වලට තෝරගත්තේ. නම් එතුමියට එතුමියගේ ඔළුවේ මං ගැන යම්සි චිත්‍රයක් තිබ්බා. එතකොට මම මේ කියන්නේ අවුරුදු මං කියන්නේ 4 වසරේ 5 වසරේ කාලේ ඊට පස්සේ නෙමෙයි දැන් සංගීතේ හරි නැටුම් මොනාරි විශයක් තෝරගන්නාවේ. ඉතින් ඔන්න ඔය කියන විශේෂ තෝරන මම සංගීතේනේ තෝරගත්තේ.
එතකොට නමුත් අපේ අම්මා පුරුතුමියත් එක්ක හිතවත් කම තිබ්බා ඉතින් අර මාව ඒ දවස්වල ප්‍රසංග වලට ඩ්‍රිල් වලට එහෙම එක්කන් ගිහිල්ලා ඒ හරහා අම්මට උමනාව තිබිලා තියෙනවා අපේ අම්මට මාව නැටුම් වලට යොමු කරන්න ඉතින් ඔන්නෝම වෙලා මම කොහොම හරි දවසක් මේ විෂයන් වලට දෙමෝපිය අස්සන් ගන්න දවසේ අම්මා ඉස්කෝලට ඇවිල්ලා කියනවා මට හොඳට මතකයි ඔයා සංගීත නෙමෙයි පුතේ ඔයා නැටුම් තෝරගන්න සංගීතය කවදරි වාට කරන්න පුළුවන් දැන්ට නැටුම් තෝරගන්න කියලා ඉතින් මම එතකොට කැමති වෙන්නේ මට ලොකු දැනුවත් නැහැනේ මම බැහැම ගියද්දි ඊට පස්සේ මට මතකයි අම්මා මාව නැටුම් කාමරේට එක්කන් ගියා රම්ම මගේ ගුරුතුමිය වාඩිලා ඉඳලා කිව්වා පුතේ ඔයා නැටුම් තෝරගන්න ඔයාලට වරදින් නැහැ කියලා ඒ කිව්වත් හරි ඉතින් මට වැරදුන්නේ නැහැ මම ඊට පස්සේ නැටුම් වලට යොමු වෙලා සංගීතය අතහැරලා ප්‍රධාන විෂයට නැටුම් තෝරගත්තා කාලය ගත වුණා ජීවිතේ ගොඩාක් වෙනස් වුණා මගේ රම්මැසු යනිගල්කොට ගුරු මහත්මියගෙත් එවාගෙම රම්මයා මිස්කේ මහත්මයා එච්.එම්. රත්නායක ගුරු පියාණන් එවකට ජාතික තරුණ සේවා සභාවේ නැටුම් උපදේශක එතුමා ඇත්තටම එතුමා තමයි ගොඩක් රම්මයා මිස්ට රම්මයා මගේ ගුරුතුමියට උදව් කරේ ඉස්කෝලේ අපේ කලා කටයුතු වලදී ගොඩාක් අයිටම් සදන්න කරන්න එවාගේ දේවල් වලට ගොඩක් අපේ පුහුණුව එතුමා තමයි බැලුවේ ඉතින් ඒ එතුමාගේ ආභාෂණුත් මේ නැටුම් කරගෙන කියන්න සන්තෝසයි ඒ කාලේ අපි සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලැබුවා මගේ ස්කිල්ස් වැඩි දියුණු වුණා එතකොට පිටරට විදේශ සංචාරවල ගියා කොටින්ම කියනවා නම් නර්තනයේ තියෙන උපාධිය සමාන හිස වෙස් බැඳීම මට හිස වෙස් බැඳි නර්තන නැට්ටුවෙක් වශයෙන් මට අභිෂේක ලබන්නට මගේ ගුරුතුමියත් ගුරුතුමාගෙත් සේවනය මට ඒ වාසනාව හිමි වුණා ඊට පස්සේ මම ඔහොම නැටුම් ටික කරගෙන යනකොට මට ආසය හිතුණා මේ බෙර ගහන්න. එතකොට ඉතින් ඔය මගේ අර පින්සාර දැසින් කියලා මේ දවස්වල යන සිංදුවකල දන්න ඒක නිර්මාණකරුවා රැප්සිලා සහ රංග හේරත් රියෝ හේර දෙන්න ආදරෙන් මතක් කරනවා. එතකොට රැප්සිලා තමයි ඒ කාලේ ඉස්කෝලේ බෙරමල්ලි කියන ඉරුදාවලිය ලැබලා තිබ්බේ. මගේ පන්තියේ සහෝදරයා. ඉතින් මම එයාගෙනුත් අහගෙන මගේ සර්ගෙනුත් අහගෙන මම බෙර ගහන්න ඉගෙන ගත්තා. ඉතින් මම බෙරත් ප්‍රගුණ කරා උඩරට මට ඕන බෙරයක් වාදනය කරන්න පුළුවන් මගේ ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න ගැට බෙරය, දවුල තම්මැට්ටම බෙරය ඕන දෙයක්. ඉතින් ඊට පස්සේ මම දිගටම බෙර ගහන්නත් පටන් ගත්තා. ඒකිනුත් අපි තරඟ මට්ටමින් ජාත්‍යන්තර මට්ටමින් අපි ජයග්‍රහණ ලැබුවා. අපි ඉතින් හොඳ ගමනක් ආවා. ඉතින් ඊට පස්සේ ඇත්තටම කතා කරන්න ඕනේ මේ කොහොම ඇවිල්ලා අපි නැටුම් කරගෙන මගේ සහෝදරය පිරිසක් ඉන්න අදටත් ඒගොල්ලෝ හොඳ තැන්වල ඉන්න අපි කට්ටි ඉස්කෝලේ නැටුම් ටීම් එක හදාගෙන පෙරදිග තූර්ය වාදක කණ්ඩායමක් හදාගෙන බෙර ගහගෙන ඕම එනකොට දවසක් මට හොඳට මතකයි අපේ තිබ්බ ප්‍රසංගයකදී මගේ ගුරුතුමිය අපිට කිව්වා පුතා ඔයගොල්ලෝ හැමෝටම නර්තන හැකියාව වගේම ගායන හැකියාව තියෙනවා කියලා අන්න හැරුම් ලක්ෂ්‍ය එනවා එතනට. මොකද එතුමිය කිව්වා ඔයගොල්ලෝ අපේ මේ නැටුම් ප්‍රසංගයේදී ඔගලන්ගේ ගායන හැකියාව වාදන හැකියාව ලෙලීට දාලා ඔගොල්ලෝ පොඩි බෑන්ඩ් එකක් හදලා මියුසික් බෑන්ඩ් එකක් හදලා යම්සි අයිටම් එකක් කරන්න කියලා. ඉතින් එදා ඒ ඇඟට ආපු ජවයට අපි ඉතින් අපේ තිබ්බ ශාස්ත්‍රීය වෙර ඒව මේවා ඒ තෙන නාද රටා උපයෝගී කරගෙන අපි යම්සි නිර්මාණයක් කරලා කොළඹ දීප ප්‍රධාන පෙළේ රංග ශාලාවකදී නැටුම් ප්‍රසංගයක් අවස්ථාවේ සන්ධ්‍යාවක අපි එලියට එනවා සංගීත කණ්ඩායමක් වශයෙන්. ඔන්න ඔතන තමයි මගේ හැරුම් ලක්ෂ්‍ය. එතනින් පටන් ගන්න ස්ට්‍රින්ග්ස් කියලා සංගීත කණ්ඩායමක්. ඉතින් ඒ ස්ට්‍රින්ග්ස් කියන සංගීත කණ්ඩායමෙන් ඒක පටන් අරගෙන ඉස්කෝලේ ඊට පස්සේ හොමෝම පාසල් දිවියේ නිමා වුණාට පස්සේ ඒ පාසලේ ඉන්න කාලේ ඒ කාලේ අතරතුර අපේ නැටුම් කරන මගේ සහෝදර ටික එකතු වෙලාම මේ සංගීත ගමන ක්‍රමයෙන් පටන් ගන්න ජීවිතේ හැරුම් ලක්ෂ්‍යයක් තමයි ඇත්තටම මගේ කලා දිවියේ නර්තනය නිසා තමයි අද මම මේ සංගීත ශිල්පියෙක්සේ ඒ මගේ ගුරුවරුන් දීපු ජවයට ඒ ආභාෂයට ඒ කකුලට දීපු තාලයට රිද්මේ නිසා තමයි අද කලාලෝකයේ මම මේ ආකාරයෙන් ඉතින් ඉන්නේ. ඉතින් මම ඔයගලන්ට පොඩ්ඩක් දන්න පිරිසක් ඉන්න නොදන්න ඔයගලන්ට මම කවුද කියලා දන්න අයට මම පොඩ්ඩක් උඩරට බෙර එහෙනම් වාදනය කරලා පෙන්නන්නම් මගේ සුන්දර අතීතයේ මිහිරි මතකයන් අවදි කරගන්නත් මගේ රත්තරන් ගුරුවරුන්ට උපහාර දක්වන්නත් එක්ක
ඉතින් මගේ වාදනය කරලා පෙන්වීම මගේ බෙර වැයීමේ හැකියාව මට මේ වෙලේ තියෙන සම්පත් වලින් තමයි මම මේ ප්‍රයෝජනය අරගෙන ඔයගොල්ලන්ට හැකියාවක් පෙන්වන්නේ. ඉතින් මගේ ගුරුවරු දෙපළට රම්මේශ්වයන්ි දිවංගත රම්මේශ්වයන්ි ගල්කොටුව මගේ ගුරු මෑණියන්ටත් එච් එම් රත්නාය ගුරු පියාණන්ටත් ස්තුතිවන්ත වෙනවා පින් දෙනවා. අද ඔබ දෙපළ නිසා තමයි කලා ලෝකයේ තුල මම මේ වගේ ගමනක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ ගුරුවරු දෙපළ අද මේ වෙනකොට මගේ ගුරුතුමිය ජීවතුන් අතර නැහැ. මගේ ගුරුතුමා ඉන්නවා එතුමියගේ ආදරණීය ස්වාමියා. ඉතින් ගුරුතුමියගේ පුතා රංග රියෝහෙරා සහ රැප්සිලා බෙරමල්ලි මං ඉස්සෙල්ලා කිව්වා අපේ බෙරමල්ලි මගේ සහෝදර රැප්සිලා එකතු වෙලා අපි නිර්මාණයක් කරා එතුමියට උපහාර පිණිස සම ගුරුවරයාට උපහාර පිණිස බොහෝ දෙනෙක් දැකලා තියෙනවා මේන රූප රචනයක් එක්ක තියෙනවා ඒක බලා ගන්න පුළුවන්. මම මේ වෙලේ ඉතින් මගේ ගුරු දෙවරුන් දෙපළට ගුරු දෙවිවරු කිව්වොත් නිවැරදි උන් දෙපළට ස්තුති පූර්වකව පින් පෙත් අනුමෝදන් කරමින් මම ගායනා කරන්නම් පින්සාර දෑසින් ගීතේ කොටසක්. පින්සාර දෑසින් බලන්නේ පාසුඳුරි මංගාව දෙවටි හිනහෙන්නේ පාසියුමෙලි මේ සප්ත ස්වර මත දෙවටි වෙටි නුඹ සනසන්න සරසන්න මේ තත්වලට බැරි වේවි සිනහවි පැරෙන හද සියුම් තැන් සොයා එහි නෙදරා මං පාවේවි ඔය දෙපා පොඩි තියා තාලයෙන් මත් වෙන ඔය ශුංගාර අත ගන්න මේ තනුවේ පාද මදි වේවි. මගේ සංගීත ගමනේ ආරම්භය ඇත්තරම මං ආසල් දිවියෙන් පස්සේ මං ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මම යම්කිසි වර්ෂයක ලංකාවේ වැකට තිබ්බ ඉතාම ප්‍රධාන පෙළේ නාලිකාවකින් සංවිධානය කරලා තිබ්බ රියැලිටි තරගාවලියකට ගායන තරගාවලියකට සහභාගී වුණා. මේ තරගයේදී මං සෑහෙන දුරක් ඉස්සරහට ඇවිල්ලා ඉතින් තරගය අතරමැදි මම තරගයෙන් ඉවත් වෙනවා. ඉවත් වුණාට පස්සේ මම ඒ මට හොඳ රසික පිරිසක් එවෙනකොට හැදුනා. මොකද ඒ තරංගාවලිය හරහා ඇතිවෙච්ච ජනප්‍රියතාවයක් උඩ මට ආදරය කරන පිරිසක් හැදුනා. ඊට පස්සේ මම කල්පනා කරා එතනින් සංගීත ගමන ආරම්භ කරගන්න ඒක පන්නරයක් කරගෙන මම පළවෙනි මගේ ගීතය නිර්මාණය කරනවා. ඒ ගීතයත් මම තමයි ලිව්වේ. එතකොට මට මතකයි මේ අවුරුදු 15කට විතර උඩදී 15කට හෝ 14කට 13කට උඩදී ඒ ගීතේ කුමරී ඔබ නමින් මම ඒක ලියලා ඊට පස්සේ මට ඒකට සහයෝගය දක්වනවා එවකට කණ්ඩායම් සංගීතයේ ශ්‍රේෂ්ඨයේ හිටපු ප්‍රවීණේ රොජර් මාස් මහත්මයා. ඉතින් මේ මහත්මයා මට ඒකට තනුවක් දාලා දුන්නට පස්සේ මම ඒකට ඒ කාලේ තාක්ෂණය ඉතින් ගොඩාක් දියුණු නෑ. මේ අද කාලේ තරම් තාක්ෂණය දියුණු නෑ. මේ තරම් ඉක්විප්මන්ට්ස් තිබ්බේ නෑ. මේ කැමරා බඩු ලයිට් ඒවා මේවා ඉතින් ගොඩාක් මේ තරමට දියුණු තත්ත්වයක තිබුණත් ඒ කාලේ ඉතින් මට මගේ ළඟින් හිටපු යාළුව පිරිසක් හිටියා ශම්මිඩි සිල්ලම මතක් කරන්න ආදරෙන් මගේ කුඩා කාලේ ඉඳන් මිත්‍රයා. එයා ඉදිරිපත් වුණ එකට රූප රචනයක් කරලා දෙන්න. ඉතින් අපි තියෙන විදිහට දේවල් කලමනායක සුපහදු කරගෙන රූප රචනයක් කරා ඒ ගීතයට. ඊට පස්සේ මම ඒ ගීතය සෑහෙන ප්‍රසිද්ධ වුණා. රූපවාහිනී නාලිකාවලත් ඒක ගීත දර්ශකවලත් ප්ලේ වුණා. ඉතින් ඒ ගීතය හරහත් මට යම්කිසි සංගීත ගමනට පියවරක් යන්න පුළුවන් වුණා. යම්කිසි ස්ථාවරයක් මට හැදුනා. එතන තමයි මගේ සංගීත ගමනේ ආරම්භය. එතෙන් පටන් ගත්ත ආරම්භය තමයි මේ දිගටම දැන් ඇදගෙන ඇදගෙන මේ කරගෙන එන්නේ. ඇත්තටම ඉතින් ඒ කුමරී ඔබ නමින් ගීතය මතකයි ඇති. ඒ කාලේ දැක්කනම් සමයට මතකයේ තියෙන අයටත් එක්ක අපි පොඩ්ඩක් මතකේ අලුත් කරගමු.
නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඇතින් උන්නක් මා ඔබ ළඟ අම්මේ කටුක හොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ දවල් මට හෙවනල්ලක් වී සුවඳ ඔබේ අම්මේ මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඇතින් උන්නක් මා ඔබ ළඟ මං ඒ ගායනා කරේ මගේ ප්‍රියතම සංගීත ශිල්පියෙකුගේ ප්‍රියතම ගීතයක් උකුලට නාවත් එදා වගේ රුකාන්ත ගුණතිලක මහත්මයා තමයි මගේ ප්‍රියතම සංගීත ශිල්පීන්ගේ ලයිස්තුවේ ප්‍රමුඛෙක් ඇත්තටම රුකාන්ත මහත්මයා වගේම ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාටත් මම ඉතා ප්‍රිය කරනවා මොකද මම විශ්වාස කරනවා මට හරියන්නේ පොප් කැටගරියේ පොප් ශෛලියේ ගීත කියලා ඉතින් අර මම මුලින් කිව්ව රියැලිටි තරඟාවලි හරහා තමයි මම මගේ සංගීත පරාසය ජනතාව අතරට ගේන්නේ ඉතින් මම ගොඩක් ප්‍රොෆෝම් කරේ මම ඉදිරිපත් කරේ රුකාන්ත ගුණතිලකයන්ගේ ගීත මොකද එතුමා ඉතාම විශේෂී මට සුවිශේෂී පුද්ගලයෙක් මොකද එතුමත් ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාත් එහෙමයි ඔවුන් ඇවිල්ලා ඕල් රවුන්ඩර්ස්ලා ඒ කියන්නේ සින්දු ලියනවා මෙලඩි දානවා ගායනා කරනවා වාදනය කරනවා හැම අතින්ම විශිෂ්ටයෝ ඉතින් මගේ මට මම ඒ ආභාෂය තමයි ගත්තේ මුලින්දලම මගේ ගීතත් බොහෝ විට මම ඒ ආභාෂයන් තුළින් තමයි නිර්මාණය කරේ මමත් කැමති වෙන්න හේතුව තමයි මොකද මමත් සින්දු ලියනවා මගේ සින්දු බොහොමයක් ලියන්නේ මම ලියලා තියෙන්නේ මම තනුත් මම බොහොමයක් මගේ සින්දුල තනු මම තමයි මෙලඩිස් නිර්මාණය කරේ ඉතින් මම ඒ නිසා ඉතාම කැමති පෙළේ හද්දතිය ගාන ශිල්පීන් තමයි ඒ විශේෂම රුකාන්ත ගුණතිලක මහත්මයා ලංකාවේ සංගීත ජාත්‍යන්තරයට පවා ගෙනිච්චා ඇමරිකන් රේඩියෝ ස්ටේෂන්ස් වලත් ඒ චාට් ෂෝ වලත් මේ දිගන්තය කියන ගීතය ප්ලේ වුණා ලංකාවට ලොකු කීර්තියක් ලැබුණා ඒ වගේම ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාට අද වෙනකොට ලංකාවේ ලොකු මම කණ්ඩායම් සංගීතයේ ඉන්න කෙනෙක් හැටියට අදටත් ක්ලරන්ස් මහත්තයාට පින් සිද්ධ වෙන්න තමයි අපි සල්ලි හම්බ කරගන්නේ මොකද ඒක කියන්න ඕනේ මොකද අපේ බෑන්ඩ්ස් වල මං විතර නෙමෙයි ලංකාවේ එකෝස් බෑන්ඩ් කැටගරියකින් හැමෝම බහුතරයක් මංගල සවලදී පවා ගායනා කරන්නේ ප්ලේ කරන්නේ ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ ගීත. ඉතින් ඒ පුද්ගලයන් දෙපළම මට සුවිශේෂී. හොඳ ඒ කියන්නේ ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාවත් හැඳුවේ ලංකාවේ පොප් රජු කියලා තමයි හඳුන්වන්නේ. ඒ රුකාන්ත ගුණතිලක මහත්මයාත් එහෙමයි. ඉතින් ඒ ආභාෂයට මම ගොඩාක් ප්‍රිය කරනවා. ඒ සංගීත ශිල්පීට මම ගොඩාක් ප්‍රිය කරනවා. ඒ වගේම තවත් ලංකාවේ බොහෝ පිරිසක් ඉන්න මම ප්‍රිය කරන. ඒ අතරින් ටී.එම්. ජයරත්න මහත්මයාටත් මම ඉතාම ප්‍රියයි. මොකද ටී.එම්. ජයරත්න මහත්මයාගෙත් මම ප්‍රිය කරන ගීතයක් තියෙනවා. මම ඒක අවසානයේදී ගායනා කරනවා. ගායනා කරන්න බලාපොරොත්තු වෙන මම පෞද්ගලිකව ප්‍රිය කරන ගීතයක් මගේ ජීවිතයට මම ඉතාම සංවේදී ගීතයක් ඒ ගීතයත් ඉතින් ඔන්න ඔහම තමයි මම කැමති කලාකරුවන් සංගීත ශිල්පීන් තව ඉන්නවා ඉතින් මට මගේ මම කැමතිම පෙළේ ඉන්නේ රුකාන්ත ගුණතිලක මහත්මයා ක්ලරන්ස් විජේවර්ධන මහත්මයා ඉතින් ඔවුන්ටත් මේ වෙලේ රුකාන්ත ගුණතිලක මහත්මයාටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ ඔබතුමා නිසා ලංකාවේ ගමන සංගීත ශිෂ්‍යය තුළ හැදුණු තරුණ තරුණියන් බොහෝමයක් ඉන්නවා තමන්ගේ ගමන හදාගත්තේ වගේම ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාට බොහොමත් පින් ඔවුන් නිසා තමයි ඉතින් ඒ ප්‍රවීණයන්ගෙන් ලැබෙන ආභාෂයෙන් තමයි අපි කවුරුත් මේ ඉදිරියට යන්නේ මොකද අපි ඉස්සෙල්ලාම අහන නිර්මාණ අපි අපේ හිත ඇඳබඳ තබා ගන්න අපි අල්ල ගන්න නිර්මාණ තමයි අපේ ගමනට අපිට ඉදිරියට යන්න අවශ්‍ය පන්නරේ ශක්තිය දෙන්නේ ඉතින් ඔහොම තමයි මගේ ප්‍රියතම සංගීත ශිල්පීන් ඉතින් මම අර කිව්ව ටී.එම්. ජයරත්න මහත්මයාගේ ගීතයත් මම උකුලට නාවත් ගීතය වගේම ප්‍රිය කරන ඉතාම හොඳ ගීතයක් ඒ ගීතයත් එහෙනම් අපි මම ඒ ගීතයත් දැන් මේ අවස්ථාවේ ගායනා කරන්න අම්මා සඳකි මම
ලෝව හිරුවරිදී ඒ ඉරහඳෙන් නොබේ ලෝකය එළිය වුණි රැකුමට පුතුන් දීවියේ දුක් ගැහැට විඳී පිය සිනහසට කෞගීලිය වුණාමදී සිරුරේ දුවන්නේ මගේ ලේනු පුතුනේ කුසයේ නුදෙරුවත් දිවි බර මට හැඟුනේ මහමෙරකට උසයි තරු පෙම හද පතුලේ පුදුමයි පුතුනි කීම මගේලේ කිරිනුනේ මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ මම වෙමි පුතුනි එමා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ අම්මාවරුන් පමණද මතු
මාළඟ නවතින්න ඔයා දිගන්තයේ දසන්තයේ සෙවුරුවයි ඔයා මේ මල් වනේ ළඟින් හිඳින්න බෑ කියන්න එපා මේ මල් දිගන්තයේ ගීතය ඔගොල්ලෝ දැන් බැලුවා මේ ගීතය මම මේකේ පද රචනයත් තනුවත් මං විසින්ම තමයි නිර්මාණය කරේ මේ ගීතයත් නිර්මාණය වෙන්නේ මට මතක විදියට 2011 12 වර්ෂයේ වගේ තමයි මේක නිර්මාණය කරන්නේ කියන්නේ මම ලියලා තනුව දාන්නේ ඊට පස්සේ මේ ගීතය සංගීතමය වශයෙන් කම්පෝසින් පැත්ත මගේ සංගීත සගය දිනුෂ පීරිස් තමයි මේක බාරගන්නේ මට කරලා දෙන්න දිනුෂ ඉතාලම ලස්සනට මේ ගීතේ ඔයගලන්ට දැන් මේ ගීතේ ඔයගොල්ලෝ දන්නවා ලස්සනට මේ ගීමේ මියුසික් ඇරේන්ජ්මන්ට්ස් කරලා මියුසික් ඩිරෙක්ෂන් කරලා දුන්නා මට ඊට පස්සේ අපි දෙන්නා එකතුලා මේක රෙකෝඩින් කරලා අද වෙනකොට මගේ YouTube channel එකේ මේ ඔයගොල්ලෝ දැකපු වීඩියෝ එක ඕන කෙනෙක්ට ඕනස්සාක බලා ගන්න පුළුවන් ඒත් එක්ක මම හිතන්නේ මම මොටිවේට් වෙනවා මේ ගීතයත් එක්ක निर्माण तुम इंद्रियट अन्नो निकल अहम निर्माण करगन मे दिगंते गीत तेक् हेतु मट एक तेक् नूतमा रसिकपीरस अलुत्ना ये अलुत रसिकपीरस तेक् नवतवार संगीत मे आकार निर्माण करगण अनादर दिनुषमा बैंड अत्र निर्माण करा हेदुआ कौरुद्धन लेजेंड्स संगीत कांडम इधन लंकावे හොඳ තලයක බෑන්ඩ් එක තියෙනවා අපේ ප්‍රසංග වලට අපි සහභාගී වෙනවා එවැනි ඉවෙන්ට්ස් කරනවා ලෙජන්ඩ්ස් ලෙජන්ඩ්ස් බෑන්ඩ් එකත් මම අනිවාර්යෙන් මතක් කරන්න මොකද විශේෂයෙන්ම මගේ ගායන කෞශල්‍ය මගේ ගායන පරාසය වැඩි දියුණු කරගන්න මට මගේ සංගීත කණ්ඩායම ලොකු පිටිවහලක් වුණා විශේෂයෙන්ම තාක්ෂණය අද වෙනකොට තියෙන ලේටස්ම ටෙක්නොලොජිස් එක තමයි බෑන්ඩ් එක අපි ඩෙවලොප් කරගෙන යන්නේ साउंडस वाले लाइटिंग हेम देव इतम वॉइस मैके अपडेट तीन मटे हेम देम लोग पड़ने मगे कटा दागन मगे ती बड़ पाड़ का मग विश्वास करना यम किसी गायके मेकट मगे हेमो मेकंग वे गायके गायिकावकट संगीत कंडन ලොකු පුහුණුවක් ජීවිතේට ලොකු පුහුණුවක් මම නම් ඇත්තටම මගේ කටහඬ දියුණු කරගත්තේ අඩුපාඩුකම් හදාගත්තේ සංගීත කණ්ඩායමෙන් ඉතින් ලෙජන්ඩ්ස් සංගීත කණ්ඩායම දිනුෂයි මායි කරගෙන යනවා අදටත් අපි බෑන්ඩ් එකට අපිට හොඳ ඉල්ලුමක් තියෙනවා ප්‍රතිචාර තියෙනවා බෑන්ඩ් එකේ සහෝදරයන්වත් මම මේ වෙලේ මතක් කරන හැමෝම මට ලොකු සහයෝගයක් දෙනවා ඉතින් මගේ වෘත්තීය මට්ටමේ කලා කටයුතු සිද්ධ වෙන්නේ වැඩිපුරම සංගීත කණ්ඩායමත් එක්ක මේ දිනවල संगीत कंडा मे वेडकटी करगन सहोदर तेक् इतम सुहदशील मे गमन यन थी बल मगे म्यूसिक बैंडे वीडियो बुत होगलंट पोडक लाइव प्ले करके ऑडियो मे फोन रेकॉर्डिंग पोड बल Thank you.
ඒක මම මෙහෙම කතා කරන්නම් වර්තමාන සංගීත ශාස්ත්‍රය විතරක් නෙමෙයි මම කලාකරුවෙක් හැටියට සමස්ත කලා පද්ධතිය ගැන මම ඒකත් නිර්වචනය කරන්න මම ඒක ගැන කතා කරන්න අද වෙනකොට ඉතාම හොඳ තත්ත්වයක තියෙනවා අපි මෙහෙම ඒ හොඳ තත්ත්වයට එන්න අපි ඇත්තටම අපි හැමෝගේම ආරම්භයේ තිබ්බේ ස්වර්ණමය යුගයක් තිබ්බා ඒක සංගීතය වේවා චිත්‍රපටි කර්මාන්තය වේවා නාට්‍ය කර්මාන්තය වේවා චිත්‍ර ශිල්පීය වේවා ස්වර්ණමය යුගයක් තිබ්බා ප්‍රවීණයන්ගෙන් ලද ආභාෂය අපිත් කවුරුත් මේක පාට මෙතනට පහළ වුණේ නැහැ අපි හැමෝම මේ ප්‍රවීණ ගීත ගායනා කරලා ඒ ප්‍රවීණයන්ගේ නිර්මාණ තුලින් තමයි අපිත් අපේ පන්නරේ ගමන හදාගෙන ඉන්නේ එහෙම ඇවිල්ලා අද වෙනකොට නූතන ලෝකෙත් එක්ක මේ දින තාක්ෂණයත් එක්ක අද වර්තමාන සංගීත කලාවත් අපේ මේ කලා ලෝකයේම හොඳ තත්ත්වයක තියෙනවා ඒක සංගීත කර්මාන්තය චිත්‍රපට කර්මාන්තය හැමදේම ඒක හොඳයි මොකද විශේෂයෙන්ම තව දෙයක් වෙලා තියෙනවා ඉස්සර වගේ නෙමෙයි දැන් ඉස්සර අපේ අම්මලා තාත්තලා දැන් මට මතකයි ඉතින් අපෙත් මගේ දෙමෝපිය නුනට ඉතින් මට ගොඩක් අවවාද උපපාද දුන්න ආයි ඉතින් අහලා තියෙනවා ඒ කාලේ ඉතින් සංගීත කරලා කාටද හරි ගියේ ඕක හරිනවද කියලා නමුත් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ අද වෙනකොට වෙලා තියෙන්නේ අම්මලා තාත්තලා දරුවෝන්ව ලෝයර්ස්ලා ටීචර්ස්ලා ඉංජිනියර්ස්ලා ඩොක්ටර්ස්ලා කරන්න නෙමෙයි බලන්නේ දැන් බලන්නේ කලාව තුලින් කලාකාරයෙක් දී කරගන්න මොනවාද එක්ක ගායන ශිල්පියෙක් නර්තන ශිල්පිනියක් රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වාදකයෙක් වාදිකෙක් මේ ඒ වගේ තත්ත්වයකට ගේන්න තමයි බලන්නේ මොකද ඒගොල්ලෝ දන්නවා මේකේ තියෙන වැලියු එක ඉතින් මේ වැලියු එක දැන් හැදිලා තියෙනවා ඒකට විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා අපේ පරම්පරාවේ කීප දෙනෙක්ම අපේ ඉන්න තරුණ ගායන ගායක ගායක ශිල්පීන් ගොඩාක් ඒකට ගොඩාක් ඒ තැනට ගේන්න මේක උත්සාහ කරා මොකද කාලෙන් කාලට රැලිය එනවනේ රැලිය එන්න ඕනේ රැලිය එන්න ඕනේ මොකද රැලි නාවොත් හොඳ නරක කියන දේ අපිට ඇත්තටම වඳුර ගන්න බෑ හොඳ රැලිය එන්න ඕනේ නරක රැලිය එන්න ඕනේ ඉතින් ඒක ජනතාවට බාරයි රසඥතාවයක් තියෙන අපේ රසික පිරිසට බාරයි මොකද්ද Taman ගන්නෙ නැත්තේ කියලා ඉතින් හැම ආකාරයෙන්ම හැම පැත්තෙම කලාව දැන් පෝෂණය වෙලා තියෙනවා වර්තමාන තත්ත්වේ තවුන් තත්ත්වේ දින විතරක් නෙමෙයි දැන් බොහෝ ඉතින් කලාවේ නිහලන තරුණ අයටත් ඒ වගේම ජේෂ්ඨයන්ටත් හැමෝටම යම්කිසි හොඳ ආදායම් තත්ත්වය දැන් ඉදිරි ඉස්සරහට වඩා ඉස්සරහට වඩා හොඳයි මොකද දැන් අපිට ආදායම් තර කරගන්න ඕන තරම් ක්‍රමත් තියෙනවා විශේෂම සෝෂල් මීඩියා තුලින් අපිට ගොඩාක් තව අපේ ආදායම් මාර්ග අපිට තර කරගන්න පුළුවන් ඒ වගේම ඉතින් මේ තියෙන තත්ත්වයත් එක්ක හොඳ නිර්මාණ බිහි වෙනවා විශේෂයෙන්ම මොකද එකකට එකක් විශිෂ්ට නිර්මාණ මම හිතන අපේ ලංකාවේ ගොඩක් තරුණ අයට පිටරට සම්මාන පවා හම්බුණා ඉතින් ඒවා ගොඩක් අපි යගීමට ලක් කරන්නේ ඉතින් අද වෙනකොට තියෙන තත්ත්වය හොඳයි මම ප්‍රාර්ථනා කරනවා මේ තත්ත්වය දිගටම පවතින නිසා විශේෂයෙන් මම හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නේ හොඳ දේවල් හොඳ නිර්මාණ විවිධ නිර්මාණ හොඳ නිර්මාණ ඒක කැටගරි එක මොකක් වුණත් කැටගරි එකේ නේ ප්‍රශ්නේ තියෙන්නේ කැටගරි එක මොකක් වුණත් තමන් කරන නිර්මාණයේ හොඳ දේවල් ඉදිරියට බිහි වෙන්න කියලා තමයි මගේ ප්‍රාර්ථනාව කියලා සමාජය දැනගන්නම් සමාජයේ අපි හැමෝටමත් මම කියන්නේ කලාකාරයෝ සහ කලාකරුවෝ සහ නොවන පිරිසටම අපි හැමෝටම වගකීමක් තියෙනවා මම කියන්නේ කලාවට අදාළ දෙයක් විතරක් නෙමෙයි ජීවිතේ ඕනම දෙයකදී අපිට තියෙනම හරවද්දී අපි හැමතිස්සෙම අගය කරන්න ඕනේ හරවද්දී වැළඳ ගන්න ඕනේ කියන තැනකම ඉන්නවා කියන්නේ ඒ කියන්නේ හැමෝටම හැම කෙනාටම නිදහස තියෙනවා මේ ලෝකේ Tamanට කැමති දේ කරන්න නමුත් මම ගොඩක් දැකපු දේවල් වලින් මේ යන සමාජ මාධ්‍ය ජාලාවතුළු මේ රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් වලින් මම දැකලා තියෙනවා පමණක් අය අමාරුවෙන් කරගන්න කවුරු හරි අපි නෝ කලා අපි සින්දුවක් වේවා නැත්නම් අපි ආපාරයක් වේවා කුමන හෝ යම් දෙයක් වේවා මිනිස්සෙක් එක ගොඩනගා ගන්න ඉතාම අමාරුයි එතකොට ඒක Tamanට ඇති හැටියට තමයි හැමදේම පටන් ගන්න. පසුකාලීනව පල්ලෙහා මට්ටමින් පටන් අරගෙන පසුකාලීන මේක දියුණු වෙලා ඒ මිනිස්සු උපරිම හොඳ 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 ක්වොලිටි එකට එන්න ඕනම කෙනෙක්ට කාලයක් යනවා. මමත් ඒ වගේ. මොකද මාත් පටන් ගත්තු තැනයි අද වෙනකොට ඉන්න තැනයි අහසට පොළොව වගේ. මොකද මම පටන් ගන්නකොට මම කලාව ගැන තිබ්බ දැනුම මගේ හැකියාවන් තිබ්බ පරාසයත් එක්ක අද වෙනකොට. ඒ වගේ ඉතින් මම හැමෝගෙන් ඉල්ලන්නේ යම්කිසි කෙනෙක් නිර්මාණයක් හෝ යම්කිසි තමන්ගේ දෙයක් වෘත්තීය මට්ටමේ හෝ තමන්ගේ අදාළ දෙයක් කරාම අපි සමාජයක් වශයෙන් අපි ඒක ගැන මං කියන්නේ නෙගටිව්ව දකින්නට වඩා පොසිටිව් ගාම මේ පොඩ්ඩක් මේ දවස්වල හැමෝම බය වචනයක් නමුත් පොසිටිව් කියන්නේ ධනාත්මකව බලන්න ඕනේ ඒකේ අඩුපාඩු දකින්නට වඩා මොකද මං විශ්වාස කරනවා අඩුපාඩුත් කියලා දෙන්න ඕනේ කෙනෙකුට නමුත් අඩුපාඩු
වැඩි වශයෙන් අපි විශ්ේෂණය කරන්න ගියාම මේ මනුස්ස අපේ මනස තුල ඇති වෙන්නේ ඇත්තටම වේදනාවක් දුකක් සමහර අයට ඒක දරා ගැනීම ශක්තිය වැඩි කර්ම ශක්තියත් එක්ක සමහර අය ඒක දරා ගැනීම ශක්තිය නැතුව ඒක පරාජයක් බවට පත් කරගෙන එතනින් පහව බලන ඉතින් සමාජය අපි හැමෝටම වගේම තියෙනවා යම් සිදයක් අගය කරන්න ඉතින් ඒ විශේෂයෙන්ම හොඳ දෙයක් සිද්ධ වෙනවා නම් පැකිලීමකින් තොරව කුහකත්වයකින් ඊර්ෂාවකින් තොරව ඒක අගය කරන පැසසුමට ලක් කිරීම අපි සමාජය හැමෝම වගේම ඒ වගේම කලාකරුවන් වශයෙන් අපිටත් වගකීමක් තියෙනවා මම කියන්නේ අපි එක එක නිර්මාණ කරන්න ඕනේ එතකොට ඒ හැම නිර්මාණයක් මොකද හැම නිර්මාණයකම තියෙන යම්කිසි විශේෂතාවයක් ඒ කියන්නේ අපි හිතමු සංගීතය ගැන මම කතා කරනවා සංගීතය ගත්තොත් රැප් සංගීතය ගත්තොත් ඒක වෙනම කලාවක් රැප් සංගීතය කියන්නේ ලෝකයේ මිනිස්සු ආගමක් වගේ අදහන ඉතාම හැඳබැඳ තබාගෙන ඉන්න කලාවක් එතකොට රෙගේ කලාව එතකොට රෙගේ කැටගරි එක පොප් කැටගරි එක එතකොට රොක් කැටගරි එක එතකොට ශාස්ත්‍රීය සංගීත ක්ලාසිකල් මියුසික් මේ හැමෝටම අයිතියක් තියෙනවා දේවල් කරන්න ඉතින් මම ඉල්ලා හිටින්නේ මගේ සහෝදරයන්ගෙන් එමින නංගිලා මල්ලිලාගේ හැමෝටම ඉල්ලන්නේ හොඳ දෙයක් කරන්න හැමතිස්සම තෝරගන්න කැටගරි එක මොකක් වුණත් පොප් කැටගරි එක වුණත් රෙගේ කැටගරි එක වුණත් ක්ලාසිකල් වුණත් හිප් හොප් වුණත් රැප් වුණත් ඒක තමන් කරන දේ හරියට ඒ තුල හරියට ඒක ප්‍රගුණ කරන්න. එතකොට කවදාවත් අර මං කිව්වා වගේ විවේචනයට ලක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ව. විවේචනය කිරීමකින් තොරව පැසුම් ලක් වෙනවා. හැබැයි මේව හැමතිස්සෙම පැසතුම් බලාපොරොත්තු වෙන්නත් බෑ. විවේචනය තියෙන්න ඕනේ. මම කියන්නේ අර විවේචනය කියන දේ ගොඩාක් සමහර දේවල් අපි දැකලා තිනවා මං විශේෂයෙන් පෞද්ගලිකව දැකලා තිනවා. මනුස්සයෙක් හොඳ දෙයක් කරාම සමහරලාට ඇත්තට මේක හොඳයි හිතට එකක හොඳයි. නමුත් එතනදී ඒක විවේචනය කරන්න තරමට අපි අපේ හිත කුහක වෙනවද කියන එහෙම ප්‍රශ්නත් මගේ තැන්න ඉන්නේ. ඉතින් ඔන්න දෙකම සමාජයට සහ මන් දෙන්න දින පාන වීඩියෝ එක සහ ඉතින් කලා ලෝකෙට දැන් ඉන්න අයටත් එන්න අයටත් මම කියන්නේ මේකයි කලාකරුවෙක් වශයෙන් දැන් ඉන්න අයට මම කියන්නේ අපි හැමෝටම වගකීමක් තියෙනවා. මිනිසුන්ගේ රසඥතාව වෙනුවෙන් අපි උපයන මුදලට සර්ව සාධාරණයක් කරන්න අපි YouTube channel එක වව අපේ සිංදුවක් කෙනෙක් බැලුවයින් පස්සේ අපිට ඒකෙන් ආදායමක් තියෙනවා. ඒක YouTube channels කියන අය දන්නවා. ඉතින් ඒ හැමදේම අපිට අපි වෙනුවෙන් තමන්ගේ මුදල් වියදම් කරගෙන තමන්ගේ data කපාගෙන අපි වෙනුවෙන් ඉතින් එච්චර කැප කිරීමක් එයා කරනකොට එයා වෙනුවෙනුත් අපි හැමතිස්සෙම පෙනී සිටින ඕන මුදල් පසුපසම යන රටයි. ඇත්ත වශයෙන්ම අපිට පුළුවන් හැමතිස්සෙම වාණිජනකරණයටම කමර්ෂලයිස් වෙන්නෙම නැතුව අපි සැදී පැහැදී ඉන්න ඕනේ. ඒ වගේම වගකීමක් තියෙනවා තව එන්නින්න අයටත් මම මේ කියන්නේ හැකියාව තමන් ඉහළම හැකියාවල් තියෙන අපේ නංගිලා මල්ලිලා සහෝදර ඉන්නේ. ඒ වගේම අපි හැමතිස්සෙම බලන්න ඕනේ මේ මහ පොළොවේ පය ගාලා මේ ගමන යන. මොකද අපි දැන් ඉස්සර වගේ නෙමෙයි අද එක තලයකින් අපිට එන්න කරයිකින් බිහි වෙන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ හැම දේවල් මේ අද වෙනකොට තාක්ෂණයේ දියුණුව හැමදේම දියුණුව සංගීතයට ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. කලාවට සංගීතයට නෙමෙයි නර්තන ගායන වාදන හැමදේට. ඉතින් අපිත් කලාකාරය වශයෙන් හැමෝම අපි හොඳ දේවල් කරමු නිහතමානී වෙමු. මේ ගමනේ පැවැත්මක් තියෙන. එතකොට ඉතින් ওই දේ තමයි මට දෙන්න තියෙන පණිවිඩය සම්බන්ධව. අනාගත බලාපොරොත්තු සහ නිර්මාණ. හරි මම මෙහෙම කියනවා. අනාගත බලාපොරොත්තු මටත් තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා මේ දැන් මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් එක්ක අනාගතයේ පිළිබඳ ඕනට වඩා විශ්වාසයේ බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. නමුත් එහෙමයි කියලා බලාපොරොත්තු අතෑරගෙන ජීවත් වෙන්නත් බෑ. මොකද මිනිස්සෙක් ජීවත් කරවන්නේ අරමුණු සහ බලාපොරොත්තු. ඉතින් කලාකරුවෙක් හැටියට මටත් බලාපොරොත්තු තියෙනවා. විශේෂම කලාකරුවෙක් කියන්නේ විශේෂී පුද්ගලයෙක්. පෙර පින් මහිමයක් එක්ක වාසනාවක් එක්ක උප්පත්තියක් ලබන කෙනෙක්. මොකද හැම කෙනාම කලාකරුවා කියන කෙනාව ජනතාව දකින්නේ යම් කිසි විශේෂ කෝණයක. ඒකට හේතුව ඒ යන්නේ මං කියපු සුවිශේෂී හැකියාවන් සහ ඒ ආකර්ෂණය. ඉතින් මං විශ්වාස කරනවා මටත් මගේ ජීවිතේ මට ලැබිලා තියෙන වටිනාම දායාදය ත්‍යාගය තමයි මගේ මේ කටහඬ. ඉතින් මට මේ කටහඬෙන් ඉස්සරහට මගේ රසික ජනතාව පිනවන්න පුළුවන් නම් නිර්මාණ කරමින් ඒගොල්ලන් නිවන්න පුළුවන් නම් මොකද ඇත්තටම කලාකාරෙක්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මිනිසුන්ගේ හිත නිවන්න පුළුවන්. මිනිසුන්ගේ ස්ට්‍රෙස් එක නැති කරන්න පුළුවන්.
මානසික ආතතිය නැති කරලා මිනිසුන් වහ තලයකට ගෙන විශේෂයෙන්ම දැන් වෛද්‍යවරුන් පවා හොයාගෙන තියෙනවා හෘද රෝගීන්ට පවා සංගීතය ශ්‍රවණය කිරීම ඒ කියන්නේ සම්භාව්‍ය සංගීතය ශ්‍රවණය කිරීම ඉතාම යෝග්‍යයි කියලා. ඉතින් ඒක නිසා මමත් මේ ලැබුණු කටහඬින් දේවල් කරන්න නිර්මාණ කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. කලාකරුවෝ කිව්වහම ඉතින් චිත්‍ර කරන වේවා සංගීත කරන වේවා නැටුම් මේ ඕන කෙනෙකුට පුළුවන් මං කිව්ව විදිහට මිනිස්සුන් අපිනවන්නේ ඉතින් මටත් ඒ වගේ බොහොම සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ බලාපොරොත්තු ටිකක් තියෙන ඒවා තමයි ඉදිරියට මගේ නිර්මාණ කරලා පුළුවන් විදිහට හැමෝම පිනවලා මගේ සංගීත කණ්ඩායම වැඩ කටයුතු ටිකක් කරගෙන ඉදිරියට යන්න මගේ නිර්මාණ ගැන ඉතින් කතා කරොත් මම ගොඩක් මගේ නිර්මාණ මම ගීත ලියුවේවා ගීත ලියුවේවා ඇත්තටම මම මගේ ළමා කාලේ කියන්නේ මගේ පාසල් යන අවදී සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන කාලවකවානුවේ තමයි මම ගොඩක් ගීත ලියන්න මම යොමු වෙන්නේ ඉතින් ඒ වගේ ලියපු මගේ ඊට පස්සේ මට වදිනවට අවුරුදු 20 වගේ කාල පරාසයේදී ලියපු ඉතාම ලස්සන නිර්මාණයක් තියෙනවා ඉතින් ගොඩ දෙනෙක් දන්නවා ලියුම කිව්වහම අදටත් මගතොටේදී හම්බු වෙච්ච ඒ කාලේ ඉඳලා මගෙත් එක්ක ඉන්නේ අලුපව ආන කෝරෝෂෙන් මෙලියුම කියලා පමණක් ඇදී මට ගහන්නත් ලෑස්තිය මේ සින්දුව තාම නැහැ කියලා. ඉතින් ඒ සින්දුවත් නැවත නිර්මාණය කරලා තියෙන එක ඉදිරියේදී මගේ YouTube channel එක හරහා ඔයගලන්ට බලන්න පුළුවන් ඒකත් එක් මගේ එක නිර්මාණයක් මම ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ආසාවෙන් ඉදිරියේදී එලි දක්වන්න බලන්නේ නිර්මාණ. ඒත් එක්කම තවත් නිර්මාණයක් තියෙනවා ඒක මට සුවිශේෂී මම කැමැතිම පෙළේ මාතෘකාවක් කැමැතිම පෙළේ චරිතයක් ගැන මගේ මනසට ආපු සිතුවිලි වලට අනුව හදාගත්තු ගීතයක් තියෙනවා ඒක මම ඉදිරියේදී මොකක්ද කියලා කියන්න මේ වෙලේ මම පොඩි කුතුහලයක් තියෙනවා හැමෝටම ඒක ඉදිරියේදී මම විශ්වාස කරනවා හැමෝම ආදරය කරන විශේෂයෙන්ම පූජාවක් භාවනාවක් වගේ වෙනදක නිර්මාණයක් ඒ ඉදිරියේදී නිර්මාණය මම ඒකට ඉදිරියේදී වැඩ කටයුතු සලසුම් කරගෙන යනවා ඉතින් ඔන්න ඔය වගේ අනාගත බලාපොරොත්තු බෑන්ඩ් එකෙක් ඒ වගේ මගේ තව සහන් කරන්න ඕනේ මගේ සංගීත කණ්ඩායම ලෙජන්ඩ්ස් සංගීත කණ්ඩායමෙත් අපි ඉදිරි වැඩ කටයුතු ටිකක් අපි සලසුම් කරලා තියෙනවා අලුත් ගීත නිර්මාණ ටිකක් හෙළි දක්වන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ප්‍රසංග කීපයක් අපි පෞගිය කාලවකවානුවෙත් ප්‍රසංග කීපයක සහභාගී වෙනවා නමුත් රටේ ලෝකේ පවතින තත්ත්වයත් එක්ක හැම කලාකාරයෙකුටම වගේ අපට මේ වෙන විට යම් කිසි ආකාරයේ ඒවා අඩපණවීම් සිද්ධ වෙලා තියෙනවා නමුත් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන නැවත මේ සියලු තත්ත්වයන් සමතේකටපත් වුනහම ඉදල් කරන ඒ වගේම විදේශ සංචාර යකුත් අපිට කතා කරලා තියෙනවා ඒකටත් අපි සහභාගී වෙනවා හිතන්නේ මේ 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 ලෝකේ යන මේ කොවිඩ් තත්ත්වයත් එක්ක පොඩ්ඩක් ඒවා අඩපණ වෙලා තියෙන්නේ ඉදිරියේදී මේ දේවල් එක්ක සහභාගී වෙලා මේ කලා කටයුතු බොහොම ප්‍රවේශමෙන් විශේෂයෙන් හොඳ දෙයක් කරලා ඕගොල්ලෝ මගෙත් එක මොකද මට ආදරය කරන පිරිසක් ඉන්නවා හැමෝටම හැම කලාකාරයෙක්ටම ඉන්නවා තමන්ගේම රසික පිරිසක් ඒ වගේම මගේ දුක සැප බලන සහ මගේ නිර්මාණ ගැන විමසන උද්‍යෝගයෙන් උනන්දු වෙන මගේ නිර්මාණයක් ආවට පස්සේ ඒක රස විඳින මටත් වඩා උනන්දුයෙන් මේ දේවල් ගැන හොයලා බලන පිරිසක් ඉන්නවා ඉතින් ඒ හැමෝම වෙනුවෙනුත් මම අනාගතේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා මොකද අනාගතය ගැන ලොකු බලාපොරොත්තු තියාගන්නත් බැරි මොකද අපි දන්නේ අපේ ජීවිතේ කොතනින් මේ යන තත්ත්වයන් කෙලවරේද කියලා මොකද අපි කවුරුත් වයසට යනවා අපිට එතකොට ගතේ වාරුව නේද හිතේ වාරුව නැති වෙන කාලයක් එනවා එතකොට ඉතින් ඒ වෙන තාක් තමයි කරන ඕනම සෙල්ලමක් හැමෝටම ඕන වෘතියකින් කරන්නේ ඉතින් මම තේ වගේම මගේ හිතේ වාරුව ගතේ වාරුව තියෙන තාක් ඕගොල්ලෝ වෙනුවෙන් මගේ දේවල් කරගෙන ඔගොල්ලොත් එක්ක ඔගොල්ලෝ අතරේ ඉන්න මම කලා නිර්මාණ කරගැනීමෙන් ඉන්න මම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මම ඒ වගේම ආරාධනා කරනවා ඉදිරියටත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මගේ හදකාරි මේස් ලගේ නැවතුණු හිමිකාරි මන්දාරම් මේ රතු හැන්දෑවේ හත්තලෙන් අපි සංසාරි අනුරාගී ඔබ මගේ හදකාරි
මේ ඇස් ළඟ නැවතුණු හිමිකාරී මන්දාරම් මේ රතු හැන්දෑවේ අතල්ලන් යමු අපි සංසාරී හෝ හෝ ආදරේ මුළු සංසාරේ ඔබටමයි මා හැම පාරේ ස්නේහයේ සොඳුරුණු යාමයේ අනුරාගී ඔබ මගේ හැඩකාරී මේස් ළඟ නැවතුණු හිමිකාරී මන්දාරම් මේ රතු හැන්දෑවේ අතලන් යමු අපි සංසාරී අනුරාගී ඔබ මගේ හැඩකාරී මේස් ළඟ නැවතුණු හිමිකාරී ආදරේ මිහිරිම සෙයා ඔය නුරා හැඟුමක තියලා ඔබ ගාව හිනහෙන්නම් සමදා අනුරාගියේ ඔබ හාමා ප්‍රේමයේ නිම් නිම් සොයලා මතු දක්ක සැනසෙන්නම් බැඳිලා